good morning udeka cornetti ekui cappuccino ekui bona gamam podi wedagath deyak ogolanth ekka katha karanna yave meka tiktok unath youtube unath video ekak iwarana kam balan meka api samanen dakala thiyena youtube ekek hari wewa tiktok ekek hari wewa wena monama hari social media platform ekak minissunta mada wadinawa ඒක මට වෙන්න පුළුවන් නැත්නම් වෙන කෙනෙක්ට වෙන්න පුළුවන් ඔය අඳුරන කෙනෙක්ට ඔය අඳුරන්න නැති කෙනෙක්ට ඕනම කෙනෙක්ට කොහොම වුණත් පොඩ්ඩක් ඉතින් මම කන ගමන්නේ කතා කරන්න ඕන කොහොම වුණත් මේ මඩ කියන දේ වදින ප්‍රධානම හේතුවක් තියෙනවා මොකද්ද හේතුව මේ සෝෂල් මීඩියා ලයිෆ් කියන එකයි මම කපුචිනි සෝෂල් මීඩියා ලයිෆ් කියන එකයි පර්සනල් ලයිෆ් කියන එකයි මනුස්සයෙකුට අඳුර ගන්න බැරි වෙන එක තමයි මේකට ප්‍රධානම හේතුව මොකද්ද සාමාන්‍යයෙන් අපි සෝෂල් මීඩියා ලයිෆ් එකක් කියලා කියන්නේ පර්සනල් ලයිෆ් එකක් කියලා කියනවා. අපේ ලංකාවේ මිනිස්සු හරි ඉක්මනට චූන් වෙන జాතියක්නේ. ඒ කියන්නේ පොඩි දෙයකින් පවා හරි ඉක්මනට චූන් වෙනවා. ඉතින් ඒ වගේම අපි හැමෝම මිනිස්සු විදිහට ප්‍රායෝගිකව කුණු රසයට එහෙම නැත්නම් නෙගටිවිටි එකට චුට්ටක් ඉක්මනට ඇදලා යනවා. අර කතාවක් කියන්නේ නරක වැඩක් කරන හරි ඒසි හොඳ වැඩක් කරන හරි අමාරුයි කියලා. ඉතින් ඒ වගේ දැන් අපි හිතමුකෝ පර්සනල් ලයිෆ් එකක් කියලා. දැන් ඔයාගේ පර්සනල් ලයිෆ් එකේ දේවල් සමහර විට ඔයා ෂෙයා කරගන්න නැති වෙන්න පුළුවන්. මේ පර්සනල් ලයිෆ් එක ගත්තම ඔයාගේ ජොබ් එකේ, ගෙදර, ඇඩ්‍රස් එකේ, ඔයාගේ ෆෝන් නම්බර් එකේ ඉන්නම් ඔයාගේ ළමයින්ගේ, අම්මගේ, තාත්තගේ ෆොටෝ එක වෙනකම්ම මේක දිගට ඇදිලා යනවා. ඉතින් දැන් කොහොම හරි ඔය පර්සනල් ලයිෆ් එකේ දේවල් එකතු කරගන්න මිනිස්සු මඩ ගහන්නේ එහෙම නැත්නම් ඔයාගේ ඔයාගේ ලිංගිකත්වය එහෙම නැත්නම් ඔයාගේ ෆොටෝ එකක් මොන හරි වීඩියෝ එකක් මොන හරි ඔය වගේ හැම දෙයක් හරිද දැන් සෝෂල් මීඩියා ලයිෆ් එකක් මේන්ටේන් කරන්න මට හිතන විදිහට මේ මගේ මතය මම ඉදිරිපත් කරන්නේ හොඳේ මගේ මතය ඉදිරිපත් කරන්නේ මට හිතන විදිහට සෝෂල් මීඩියා ලයිෆ් එකක් මේන්ටේන් කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයාට සෝෂල් මීඩියා ගැන දැනුමක් තියෙනවා සෝෂල් මීඩියා කියන්නේ මොන වගේ දෙයක්ද ඒක වැඩ කරන්නේ කොහොමද ඒක කාගේ ගාවට කාගේ අතරද යන්නේ කියන එක දැන් මම ඈතකදී ගොඩාක් දැක්ක මේ මිනිස්සු අපරාධ නිරපරාධ මඩ ගහගෙන තමන්ගේ ෆොටෝස් වීඩියෝස් දාගෙන එහෙම නැත්නම් තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකේ මොන හරි දෙයක් මම මේ උදාහරණයකට මාත් එක්ක කියන්නේ අනවශ්‍ය විදිහට මඩ වදිනවා දැන් ඕක සමහර මිනිස්සුන්ට බලපෑමක් වෙන්න පුළුවන් සමහර කෙනෙක්ට නොවෙන්න පුළුවන් මම කොහොම හරි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සෝෂල් මීඩියා ලයිෆ් එකයි පර්සනල් ලයිෆ් එකයි පටලා ගන්න මිනිස්සු අතරේ ඒ දේවල් දෙකම බැලන්ස් කරන් යන අයත් ගොඩක් ඉන්නවා. හැබැයි ඒ ගොඩක් දෙනා ක්‍රියේටර්ස්ලා. එහෙම නැත්නම් සෝෂල් මීඩියා ෆුල් ටයිම් කරන හරි පාර්ට් ටයිම් හරි කරන මමත් ඇත්තටම පාර්ට් ටයිම් තමයි තාම සෝෂල් මීඩියා හැන්ඩල් කරන් යන්නේ. මගේ ෆුල් ටයිම් මම වෙනම ජොබ් එකක් කරනවා. දැනුත් මේ ජොබ් එකට යන්න කලින් උදේ කෝපි එක බොන ගමන් මේ ඉතින් සෝෂල් මීඩියා ගොඩක් වෙලාවට බැලන්ස් කරගන්න ඇත්තටම ලේසි. සෝෂල් මීඩියා කියන්නේ මොකද්ද? ගොඩක් ඉන්නවනේ මේ ලොරියක් යනවා. සෝෂල් මීඩියා කියන්නේ මොකද්ද? සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ කොහොමද? ඒකෙන් තමන්ගේ ජීවිතයට බලපෑමක් නොවෙන්නේ ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියන මේ මූලික අදහස් ටික තියෙනවා නම් තමයි. හරි කොහොම හරි දැන් සෝෂල් මීඩියා කියන දේ හරියට තේරුම් ගත්තට පස්සේ ඒකට දාන්න ඕනේ මොනවද නොදාන්න ඕනේ මොනවද කියන දේවල් ගැන හරි හොඳ පැහැදිලි අත්දැකීමක් මේ අවබෝධයක් එනවා තමන්ට. ඒකයි මම අර කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අපේ දැන් TikTok එකේ නම් මම දකිනවා ලයිව් වලින් ගොඩක් අය චූන් වෙනවා. ලයිව් එකට viewers ලා එනවා. algorithm එකට පැන ගම ලයිව් එකක් හරි ඉක්මනට යනවා ළමයි වටේම යනවා. ඊට පස්සේ කුණු හොයන්න ආස හැමෝම මේ ලයිව් එක බලනවා. ඉතින් ලයිව් එකක් චූන් වුණා කියලා හිතන්න පවා ක්‍රියේටර් කෙනෙක් කියලා. ක්‍රියේටර් කෙනෙක් වෙන්න ඔයා ඉන්නවා නම් මම කියනවා ඔයා මේ TikTok එකට එක ෆොටෝ එකක් වීඩියෝ එකක් දානවා නම් ඔයාලා මේ වීඩියෝ එක ඇත්තටම වැදගත්. මේක හොඳට තේරුම් ගන්න ඉදිරියේදී පාවිච්චි කරන්න. මොකද දැන් යන සමාජ ක්‍රමයේ ඇත්තටම සෝෂල් මීඩියා ෆෝන් එකත් එක්ක මිනිස්සු වීඩියෝ සෝෂල් මීඩියා බඩගින්නක ඉන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඒ බඩගින්නට ඔයා දෙනවා නම් සුපිරි කෑමක් මිනිස්සුන්ට ඔයා කිමිකෙලිම මිනිස්සුන්ගේ ගොදුරක් වෙනවා. ඒක නිසා ගොදුරක් වෙන්න කලින් මට තියෙන අත්දැකීම එක මම දකින දේවල් එක මම ඔයගලන්ට කියන්නේ. දැන් මම දකින්නවා ගොඩක් වෙලාවට ලයිව් වල ළමයින්ගේ මම ළඟ දැක ළමෙක්ගේ ෆොටෝ එකක් දාගෙන ඒ ළමයාට මාර විදිහට බනවා. චූටි ළමෙක්, චූටි දරුවෙක්. ඉතින් මේ සෝෂල් මීඩියා වලනොත් ප්‍රායෝගිකව ඇත්තටම මේවට කිසිම පියවරක් ගන්නේ නැහැ. ඒවට කල්යනවා නැත්නම් ඒවා ගන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ අපේ දේවල් පරිස්සම් කරගෙන මේවා බැලන්ස් කරගන්න දෙපැත්ත. ඔයා සෝරි
වැඩි පොඩ වෙනවා එහෙම තමයි. දැන් ඔයාව කියන විදිහට සාමාන්‍යයෙන් අපි අර කියනවානේ දෙයක් කරලා ඉවර වෙනකන් ඕවා දාන්න එපා කියලා කිව්වත් ඇත්තටම පුළුවන් නම් ඒ දේ කරන්න. මොකද ඒ දේ ගොඩක් දැන් මම මගේ ජීවිතේ ගොඩක් දේවල් මම රට එන දේවල් මම ගෙවල් ගත්තත් රට ගියත් ආයෝජනයක් කරත් මගේ ජීවිතේ මොනම පියවරකදී වුණත් මම මගේ පෞද්ගලික දේවල් වල අවසානයක් එහෙම නැත්නම් ජයග්‍රහණයක් ඉවර කරලා තමයි මම ගොඩක් වෙලාවට අනිත් දේවල් ඒ කියන්නේ මේ ඒක සෝෂල් මීඩියා වලට මුදාහරින්නේ. එතකොට ඒක මං කරගලා ඉවරයි. කැමක් වුණත් ඔයගොල්ලෝ හිතුවට මං ওই උයන වෙලාවල් උයලා කාලා අරක දාන්න ඕන දේවල් ටික ඉවරක් කරලා එවලියට විසිට් කරලා තමයි මම ඒවා සෝෂල් මීඩියා වලට ගොඩක් වෙලාවට දාන්නේ. ඒක නිසා අර මම මේ දේ තදින්ම විශ්වාස කරනවා බැලන්ස් කරන්න ඕනේ කියලා පර්සනල් ලයිෆ් එකත් එක්ක සෝෂල් මීඩියා ලයිෆ් එක. දැන් අපි ඔය කතා කරපු සෝෂල් මීඩියා ලයිෆ් එකේදී මම අර කලින් කිව්වා වගේ ලයිව් එකක් නිසා චූන් වෙලා තමන්ගේ ජීවිතේ හැම දෙයක්ම සෝෂල් මීඩියා වලට දාන්න පුරුදු කරගන්න එපා. තමන්ගේ ළමයින්ගේ ෆොටෝස්, අම්මා තාත්තාගේ නැත්නම් පවුලේ කෙනෙක්ගේ, එහෙම නැත්නම් තමන්ගේ ධනයේ, තමන්ට තියෙන දේවල් වල ඒවා දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ඔයා ප්‍රායෝගිකව ෆුල් ටයිම් මේ දේ හම්බ කරගන්න කෙනෙක්. ප්‍රායෝගිකව හිතන්න ඔයා ෆුල් ටයිම් සෝෂල් මීඩියා වලින් හම්බ කරගන්න කෙනෙක් නම් ඔයාට ඒව දේවල් නොදා ඔයාට කන්ටෙන්ට් එකක් කරන්න බෑනේ, වීඩියෝ එකක්, ෆොටෝ එකක් මුදා හරින්න බෑනේ. මොකද ඔයා ඉන්ෆ්ලුවන්ස් කරන්නේ ඔයාගේ මොනවාද ෆෑන් බේස් එක, ඒ කියන්නේ නැත්නම් ෆලෝවර්ස්, සබ්ස්ක්‍රයිබර්ස්ලා. ඉතින් ඒ වගේ වෙලාවක ඇරුණාම ඒ මොකද මම එහෙම ඒගොල්ලන්ට මුකුත් දේවල් නොකියන්නේ. එහෙම දෙක කෙනෙක් කරනකොට ප්‍රායෝගික මමත් ඒක මේ වෙනකොටත් අත්විඳිනවා. පාර්ට් ටයිම් සෝෂල් මීඩියා වලින් මම මගේ දේවල් කරගන්න නිසා සෝෂල් මීඩියා වලින් දෙයක් කරගන්නකොට අවබෝධයක් එනවා සෝෂල් මීඩියා කියන පාට් එක මොකද්ද, පර්සනල් ලයිෆ් එකේ පාට් එක මොකද්ද කියන එක. ඉතින් ඒක නිසා කරුණා කරලා මම ඕගලන්ගෙන් ඇත්තටම ආදරෙන් ඉල්ලන්නේ, මම දන්නේ ඕගල මට මොනවා හිතයිද කියයිද කියන එක, නමුත් මම ආදරෙන් ඉල්ලන්නේ මුදා හරින්න එපා සෝෂල් මීඩියා වලට ඔයාගේ දේවල් අනවශ්‍ය විදිහට ඔයාට ඔයාව බ්ලැක්මේල් කරන්න පුළුවන් වෙන දේවල්. එහෙම නැත්නම් ඔයාගේ පර්සනල් ලයිෆ් එකේ දේවල් අනවශ්‍ය විදිහට අපි හැමෝම ලස්සනට ඇඳොත් ඒ දේ ෆොටෝ එකක් දාන්න ඕනේ. නමුත් ලස්සනට ඇඳ අඳින්න කීයක් ගියාද කියන එකවත්, ඔයාගේ සල්ලි තියෙන තැනවත්, ඔයා කොහෙද යන්නේ දැන් යන වෙලාවේ කොහෙද යන්නේ කියන දේ. ඉතින් මේ සෝෂල් සිකියුරිටි කියන එක ඇත්තටම පරිස්සම් කරගන්න, ප්‍රයිවසි එක කියන එක හරියට පරිස්සම් කරගන්න. එහෙම නැති වුණොත් ඒක ඔයාටම තමයි ආයි අනිත් පැත්තට හැරිලා එන්නේ. අර මං අනිත් පැත්තට ආයි කියන්නේ අර ලයිව් වලින් චූන් වෙලා ගොඩාක් කටි මං දැක්ක මේ දවස්වල මඩ ගහ ගන්නවා හරි පව්. ඉතින් අසරණ ජීවිත අන්තිමට end of the day ඒගොල්ලෝ කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙනවා. ඉතින් මං අර කියන්නේ ලයිව් වලින් චූන් වෙන්න එපා. ඔයා ලස්සනයි නම් ඔයා ලස්සන විදියට ඉන්නවා, කැතයි නම් ඔයා කැත විදියට ඉන්න. මං කියන්නේ සාපේක්ෂව ඔයගොල්ලෝ හිතන දේවල් එක්ක. නමුත් අර ඒක තමන්ගේ ඔළුවට දාගෙන තමන්ගේ පර්සනල් ලයිෆ් එක අනවශ්‍ය විදියට එක්ස්පෝස් කරගන්න එපා. මොකද ඒක හරි කරදරයක් වෙනවා ඔයාටම. ඔයාට බැලන්ස් කරගන්න පුළුවන් නම් ඒක එක්ස්පෝස් කරලා කමක් නැහැ. නැත්නම් ඔයාගේ ජීවිතය ඇතුළේ ඔයා ඒක පරිස්සම් සහගතව නැත්නම් සිකියෝඩ් විදියට ඔයා කරගෙන යන්න පුළුවන් නම් අනාගතේදී මම කෝපි එක නිවෙනවා උඹලත් එක්ක කතා කර කර ඉඳලා. මම කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම කරගන්න බැරි නම් ඔයාට එහෙම දැනුමක් නැත්නම් ඔයාට එහෙම අත්දැකීමක් නැත්නම් පර්සනල් දේවල් එක්ක පරිස්සමින් ගනුදෙනු කරන්න. මොකද ඒව ඔයාට හරියක බලපෑමක් වෙයි. මොකද ඒක මානසිකව, කායිකව එහෙම නැත්නම් ඇත්තනම මොනවම හරි විදියකින් ඒ දේ ප්‍රශ්නයක් වෙනවා ඔයාට. අර මම ඒකයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේකයි. මම මේක YouTube එකට, TikTok එකට, Instagram එකට පවා මුදාහරින්නේ ඒකයි. මම දන්න එක්කෙනෙක් හරි අනාගතේ පරිස්සම් කරගනින් කියලා හිතලා. මොකද මේක හරි අපරාධ වැඩක්. ඉතින් අර හැමෝම ලස්සන ජීවත් වෙන්න ඕනේ, හැමෝම end of the day ලස්සනට ජීවිතයක් ගත කරන්න ඕනේ, සතුටින්, සාමදානෙන්, සැනසීමෙන්. ඉතින් මේ දේවල් නැති කරගන්න වෙන ප්‍රධාන වශයෙන් වා සෝෂල් මීඩියා වලට ඕනට වැඩිය අබ්බැහි වෙද්දී වාගේ කාලේ ශ්‍රමය අනිත් අය වෙනුවෙන් ගත කරන්න තියෙන කාලය හැමදේම නැති වෙනවා. ඉතින් මේ දේවල් හැමදේම බැලන්ස් කරන්න, පර්සනල් ලයිෆ් එකේ දේවල් ෆොටෝ එකකින්, වීඩියෝ එකකින් වුණත් සෝෂල් මීඩියා වලට දානවා නම්, මේ වගේ කටවචනකින් හරි සෝෂල් මීඩියා වලට දානවා නම් පරිස්සමින් බැලන්ස් කරගන්න පුළුවන් නම් විතරක් ඒ දේ කරන්න. එහෙම නැත්නම් නොකර ඉන්න එක තමයි හොඳම දේ. ඉතින් මට ඒ දේ තමයි කියන්න ඕනේ මේ වීඩියෝ එකේ. මේ වීඩියෝ එක කිසිම ලයික්, කමෙන්ට් ගන්න අරමුණක් නැහැ මට. මට මේ කියා ගන්න ඕනේ මේවා මේ වෙනකන් වීඩියෝ එක බලවක් යනවා මේකෙන් දෙයක් දැනගත්තා කියන එක, සහ ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න නැත්නම් ඔයාගේ අනාගතේ නැත්නම් ඔයාගේ ප්‍රයිවසි එක, ඔයාගේ සුරක්ෂිතතාවය වැඩි කරගන්නවා ඉස්සරහට පියවරක් ගන්න කියලා මම විශ්වාස කරනවා. වීඩියෝ එක බලුවාට thank you. ඊළඟ එන්න මම මගේ කෝපි එකයි කොන්නෙන්ටි එකයි කන්න ඕනේ. කෝපි එක කන්නේ, කෝපි එක බොනවා. කොන්නෙන්ටි කන්න ඕනේ. තාම මෙඹලා මෙච්චර කෑවේ. චොකලට් පේන්නවත් කාලා නැහැ. මම කම්බිව්වා. හරි. එහෙනම් ගිහිල්ලා එන්න පරිස්සම් අනාගතයක් තියාගන්න. සෝෂල් මීඩියා එක ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ආ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කරන්න. මොනම ප්ලැට්ෆෝම් එකකින් හරි කමන්නේ. ඉස්සරහට යන්න පුළුවන් කන්සිස්ටන්සි එක තියාගන්න. එහෙම නැත්නම් කන්සිස්ටන්ට් කියන්නේ මොකක්ද? අර හැම වෙලේම මේ දෙයට යෙදෙන්න කියන එක. ඉතින්
අනාගතයේ පරිස්සමින් ඉස්සරහට යන්න පුළුවන් වෙන කියලා මොනින් ප්‍රාර්ථනා කරන ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා. චාව්.